हाय मम जनित इतिंग ठीक काल के इंदा मट बेरुना ओयाल वेनुवेन अलुतेन पेंटिंग एकक हरी ड्रॉइंग एकक हरी करन वीडियो एकक गेन्न इतिंग ओयाला दंटमत दन्नवा मम एडमिट स्टूडियोस क्लास एक करगिन यनवा එතකොට ඒක ඇතුලේ මම ඩ්‍රෝවින්ග්ස් කරනවා පේන්ටින්ග්ස් කරනවා ඉතින් මේ මෑතකදී කරපු මගේ පේන්ටින් ක්ලාස් එක ඇතුලේ කරපු වැඩක් තමයි අද මම ඔයාලට ගේන්නේ මෙන්න මේක ඉතින් මෙන්න මේක වෝටර් කලර්ස් වලින් කරේ කොහොමද කියලා අපි මෙතන ඉඳන් බලමු මේ වගේ වර්ක් එකක් ස්ටුඩන්ට් කෙනෙක් කරන එක සෑහෙන්න වැදගත් මොකද ස්කල් එක අධ්‍යයනය කරොත් තමයි අපිට මිනිහෙක්ගේ ඔළුව මොන වගේද තියෙන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ ෆෝම් එක කොහොමද තියෙන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා අපි ස්කල් එක ස්ටඩි කරන හැටි මෙතන ඉඳන් බලමු. මුලින්ම මම මේ ස්කල් එක ස්කෙච් කරගන්නවා. මම මටම ආවෙනික स्केचिंग मेथड तमें स्केच करें थिंक मेथेदी अभी स्कल की अने मनुष्य मून नलुव हदीन स्ट्रक्चर थिंक मेघ तम अभी अंदर दीएकोट मिनसे हिसे पीहिटी मगेन दला अवबोध आगती है नोन मेवागे वर्क आकर ඉතින් මේකේ ප්‍රොපෝෂන්ස් ගන්න විශේෂිත ක්‍රම අපි පාවිච්චි කරනවා. ඒ ගැන අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. ඉතින් දිගටම channel එකේ වීඩියෝස් එක රැඳිලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝස් බලන්න. ඉතින් එහෙම මේ මැස්සෙකුත් පියාඹිනේ ඒක ගණන් ගන්න එපා. මොකද මේක class එක ඇතුලේ live ගිහිපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වැඩ කරන්න ඉගෙන ගන්න ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න මම පල්ලෙහායින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ හැම ඩීටේල් එකක්ම දාලා තියන්නම් ක්ලාස් එකට ජොයින් වෙන ඒවා ඒ වගේම තමයි මේ පල්ලෙහායනොත් මම මගේ ෆෝන් නම්බර් එක එහෙම දාලා තියන්නම් ඔයාලට පුළුවන් ඒකට කතා කරලා ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න ඉතින් මම මෙතෙන්දි මේ අඳින්න පාවිච්චි කරලා තියෙන්නේ මෙකනිකල් පෙන්සිල් එකක් ඔයාලට මතක ඇති මේ ඊයේ පෙරේදා මම මේ මෙකනිකල් පෙන්සිල් එකේ වීඩියෝ එකක් ඔයාලට කරලා දැම්මා. ඒක තාමත් බලුවේ නැත්නම් මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම්. ඒ කාඩ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී හෑන්ඩ් යන වර්ක් එකක්. ඒ වගේම තමයි මේක මෙෂර්මන්ට්ස් අරන් තියන්නේ සාමාන්‍ය ඇවරේජ් හියුමන් හෙඩ් එකක තියෙන මෙෂර්මන්ට්ස් තමයි අරන් තියන්නේ. ඒ වගේම සම්පූර්ණයෙන්ම ඇහෙන් බලාගෙන තමයි අපි කියන මේකට අයිබෝලින් කියලා ඒ සිස්ටම් එකට තමයි මම මේ මේකේ මෙෂර්මන්ට්ස් අරගෙන තියෙන්නේ. එතකොට අර ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට පින්සලක් එහෙම නැත්නම් පැන්සලක් ඉස්සරහට දික් කරලා අපි කොහොමද මෙෂර්මන්ට්ස් ගන්න කියලා සයිඩ් සයිස් වගේ ක්‍රම ඒව ගැන මම ඉස්සරහට channel එක ඇතුලේ ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි හොඳට ස්කෙච් එක අපිට ඕන මට්ටමින් කරගෙන ඉවර වෙලා තමයි සායම් කවලම් කරන්න ඕනේ. ඉස්කෝලේ යන කාලේ මටත් ඉස්පාසුවක් නැහැ. ස්කෙච් එක ඇඳලා ඉවර වෙනකන් හරි කලබලයි ස්කෙච් එක ඇඳ ගන්න. මොකද ඉක්මනටම පාට කර ගන්න ඕන නිසා. විශේෂයෙන්ම කියන්න ඕන මේ වර්ක් එක කරන්නේ මම කඩදාසියේ කන පිට පැත්ත. ඒ නිසා ටිකක් විතර කන්ට්‍රෝල් කරන්න අමාරුයි මේ වෙලාවේ පේන්ට් එක. මගේ channel එකේ තියෙනවා බොමේජා වෝටර් කලර් පෑඩ් කියලා කරපු වීඩියෝ එකක්. අන්න ඒ වෝටර් කලර් පෑඩ් එකක තමයි මේ කරන්නේ. මේක ඇත්තටම බොහොම මිල අඩු පේපර් එකක්. වෝටර් කලර් පේපර්ස් ගත්තොත් සාමාන්‍යයෙන් ඒවා මිල වැඩි ගණන් වැඩි. හැබැයි මේ පේපර් එකේ එච්චරම ගණන් වැඩි නෑ. සාමාන්‍යයෙන් ඇවරේජ් ක්වොලිටි එකක් තමයි මේකේ තියෙන්නේ. බ්ලොට් උනේ නෑ මේ පේපර් එක. මේ පේපර් එකේ කන පිට පැත්තේ තමයි අපි අඳින්නේ. එතකොට මේ පැත්තේ ටෙක්ස්චර් එක එහෙම නෑ.
සාමාන්‍යයෙන් වෝටර් කලර් වර්ක් එකක් කරනකොට වෝටර් කලර් වර්ක් එකකට කඩදාසියේ ටෙක්ස්චර් එක සෑහෙන දුරකට වැදගත් වෙනවා. නමුත් මෙතනදී ඒ ටෙක්ස්චර් එකේ සපෝට් එක මට ගන්න විදියක් නැහැ. මොකද මම කඩදාසිය අනිත් පැත්ත පාවිච්චි කරලා තියෙන්නේ. ඒක හිතාමතා කරපු වැඩක්. अभी इस तरह अंब मगे आलू कड़दास वगे कुत्ना एक वीडियो कर लम अभी इस तरह वीडियो सोलिंग ओटकाल सोलिंग अंबेमू कोमद हरियाकार ओटकाल पेटिंग अखराने की ओटकाल स्कील की आने ट्रांसपेरेंट मीडियम एक विनिविध पेनेन माध्या विनिविध पेनेन माध्या विनिविध පෙනෙන මාධ්‍යයක ಗುಣ භාවිතා කරලා අඳින එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. සාමාන්‍යයෙන් වෝටර් කලර්ස් වල මුළු ලෝකෙම කතා වෙන කතිකාවක් දෙකක් තියෙනවා. එකක් ඔය විනිවිද පෙනීම සම්බන්ධවම තමයි. අපි වෝටර් කලර්ස් ගැන ඉස්සරහට වීඩියෝස් ගොඩක් කරමු. මගේ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට channel එක ඇතුලේ වීඩියෝස් ටිකක් කරගෙන යන්න. वोट कलर संबंध एक पेंटिंग संबंध इट पास अभी ऑयल पेंट्स एक बलमु मुलिम अभी वोट कलर्स कर लेमु दीद वस्तु मगे क्लास के अन्नी वोट कलर्स नहीं सा इतनी वाड़ मट वोट कलर वीडियो गेन हरिम लेसी वोट कलर्स वी तीन टेक्निक्स की केकिंग वेट ऑन वेट वेट ऑन ड्राई ड्राई ऑन ड्राई वगे टेक्निक्स तीनवा ये टेक्निक्स अभी हर विधियट हरी तेन भावितागर अन्न वोट कलर्स की अने हरी इक्मंटम विसीरलायन आद्याक ये मत मैं गुड़ा दियार वोट ओन वोट कलर्स पाविचर वोट कलर्स वोलिंग अभी पेंट करें पिंसल वोट कलर्स सरगे निका भित्तीय सायंगान वगे अभी අතුල්ලන්නේ නැහැ මේකේ දි කරන්නේ වොෂ් කරනවා කියන එක ඒ කියන්නේ වෝටර් කලර්ස් දාන එක තමයි කරන්නේ අපි අදාළ තැන් වලට වෝටර් කලර්ස් තියාගෙන යනවා ඒක තමයි ඇත්තටම වෝටර් කලර්ස් වලදී කරන්නේ නැතුව අපි පින්සලක් අරගෙන පින්සලෙන් දෙපැත්තට ගාගෙන 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 යන්නේ ඒ නිසා තමයි වෝටර් කලර්ස් බ්‍රෂ් මෙච්චර මිල අධික වෙලා දෙන මොකද මේවා ගෙවෙන්න පාවිච්චි කරන්නේ නැහැ අපි वोट कलर्स दानेकोट अभी लेयर्स बै लेयर्स दुला ट्रांसपेरेंट लुक वेपुरती है इवागे मतम अभी सुधुर्ण वोट कलर्स वाले भावितकरा है मुखद कड़दासी सुधुम तमय अभी ट्रांसपेरेंट इफेक्ट पाविचिकरला एक सपोर्ट अरगेन ट्रांसपेरेंट विधियट तमय अभी वोट कलर पेंटिंग अरगने आने इध मे पेंटिंग मेक मोनोक्रोम आकृति अटकरण पेंटिंग एक अने एकम वर्णे प्रभेद भाविता कर लादीन चित्र एक क्लास के पाड़ विलाने मेतेंदी मम एकम वर्णे प्रभेद तमाइ भाविता कर लिये इतकोट मेके विन विन वर्ण गुडक मम मिक्स कर मेतन दिए रशियन ब्लू रो अंब मिक्स कर लादागनी पेंट का केक गुडक म ऐश कलेकट एम गुड डार्क कलेकट बर कलु वर्णेट गुडक समान लंगिंग तीयन वर्ण तेक मिथन मे मोनोक्रोम कलेक विधियट मम पाविचर तीयनी वेलट पेन साम चूटी डीटेल अंदना गुडक लोक ब्रश के तरमट वा विशाल ब्रश मेतन भाविता करवा मुखद हेम पाविचरा अभी स्मूथ ट्रांसिशन का खदन पुलवा वोट कलर्स पाविचि करला मम कल वोट कलर्स भाविता कि प्रवणता व्यान किहिप्यामती अनवा लंका एक प्रवणता व्यक्ति अनवा ये वगेम तमाइ विनाथ वाले विनाथ विनाथ स्टाइलिंग वोट कलर्स पाविचि करनवा इतकोट लंका पासल मट्टमे भाविता करण विद्या एक विनम विद्या मुखद पासल मट्टमेदी अभी गुडाक वर्क कराने नह इतकोट एक पैच पैच विधि अट तमाइ वेडे करगने अने मुखद
පාසල් අධ්‍යාපනික රටාව තියෙන විදිහට විභාගයක් ඇතුලේ ළමයට ගොඩක් වෙලා වර්ක් එකක් කරන්න විදියක් නැති නිසා ඔතන රේස් එකක් වගේ විභාගයක් නේ තියෙන්නේ. මේ විභාගය ඇතුලේ ගොඩක් වෙලා වර්ක් එකක් කරන්න විදියක් නැති නිසා එයාලට ගොඩක් වෙලාවට පාසල් පද්ධතිය ඇතුලේ ඉගෙනෙන්නේ පැච් වැඩක්. එතකොට ඩ්‍රයි ඔන් වෙට් ටෙක්නික් එක තමයි වැඩිපුරම පාසල් ශිෂ්‍යයෝ කරන්නේ. හැබැයි ආටිස්ලාගේ මට්ටමට එනකොට ආටිස්ලා ඊට වඩා දියුණු ටෙක්නික්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඊටත් වඩා තව හොඳ ටෙක්නික්ස් එන්ග්‍රේවින් ඒ වගේ දේවලුත් පාවිච්චි කරනවා. එතකොට තව අපි ඉස්සරහට බලමු ඉතින් මේ ඔක්කොම කොහොමද වෝටර් කලර්ස් වලින් කරන්නේ කියලා. චැනල් එකේ තව දවස් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපිට චැනල් එක ඇතුලේ තව වැඩ ටිකක් ඉස්සරහට කරන්න පුළුවන්. චිත්‍ර විෂයට ගොඩක් ආදරේ නම් ආසනම් වාට පුළුවන් මේ විදියට ස්කල් එක ස්ටඩි කරන්න. ඔයා ගොඩක් පෝට්‍රේට්ස් වලට හෙඩ් ඩ්‍රෝවිංස් වලට වගේ දේවල් වලට ගොඩක් කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම මට මම හිතනවා ඔයා අනිවාර්යයෙන්ම හෙඩ් ඩ්‍රෝවින් එකක් කරනවා නම් ස්කල් එක අධ්‍යයනය කරන්න ඕන කියලා මැසගෙන් නම් හරියම වැදගත් tie. මට දෙයක් කියන්න අමතකුණා. ස්කෙච් එක දාගනිද්දී ඔයාලා හොඳට මතක තියාගන්න ස්කෙච් එක ගොඩක් තද පැන්සලකින් දාගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් වෝටර් කලර්ස් ට්‍රාන්ස්පරන්ට් නිසා ඔයාලගේ ස්කෙච් එක එළියට පේන්න පටන් ගනීවි. එහෙම වුණොත් නරඹන්නාට නැත්නම් ඔයාට වුණත් සෑහෙන්න ලොකු ඩිස්ටර්බ් එකක් වෙනවා ස්කෙච් එක එළියට පේන්න ගන්න එක. ඒ නිසා ස්කෙච් එක දාද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩක් තද පැන්සල් පාවිච්චි කරන්න එපා. ස්කෙච් එක කරනකොට ඔයාලට පුළුවන් නම් ස්කෙච් එක දාලා කලර්ස් දාන්න කලින් පොඩ්ඩක් නීටඩ් ඉරේස එකක් එහෙම අරගෙන ඒක ඔක්කොම මකා ගන්න නැතුව ඒකේ වැලියු එක අඩු කරගන්න. ස්කෙච් එකේ ලයින්ස් වල තියෙන වැලියු එක අඩු කරගන්න පුළුවන් ඔයාලට. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අර ස්කෙච් එක පෙනෙන නොපෙනෙන ගානට තියාගෙන චිත්‍රය ඇඳගෙන යන්න. අද මේ වර්ක් එකට මම පාවිච්චි කරන්නේ කැම්ලින් ආටිස්ට් වෝටර් කලර්ස්. ඒ වගේම තමයි අර ඔයාලට පේනවා ඇති මම අර ඔයාලට රිවියු කරපු ඉන්ට්‍රඩියුස් කරපු පැලට් එකත් මම මෙතෙන්දි පාවිච්චි කරනවා. ඉතින් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුක් තියෙනවා පැලට් එක කොහොමද පදම් කරගන්නේ කියලා. මොකද ප්ලාස්ටික් පැලට් එකක් ගත්ත ගමන් චිත්‍ර අඳින්න ගියාම පොඩි අපහසුකාරී තත්ත්වයන් ගොඩකට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒක ඕන අය ප්ලාස්ටික් පැලට් එක කොහමද අපි පදම් කරගන්නේ කියන එක දැනගන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා දෙන්න තියන්න. මොකද මේකේ ඔයාලා වෙනුවෙන්ම මම එක කොටුවක් ඉතුරු කරලා තියෙනවා පදම් නොකර. හැම වෙලාවකම චිත්‍රයක් අඳිනකොට හෙඩ් ඩ්‍රෝවින් එකක් එහෙම නැත්නම් පෝට්‍රේට් එකක් කරනකොට ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ෆෝම් එක, 3D ෆෝම් එක. අපි කොච්චර හොඳට ලයිට් ඇන් ෂේඩ්ස් කරත් වැඩක් නැහැ. මම හැමදාම කියනවා ෆෝම් එක ගැන හිතේ තියාගෙන ෆෝම් එක එන විදියට අපි ලයිට් ඇන් ෂේඩ් කරන්න ඕන. එහෙම වුණොත් විතරයි ඒක අපිට 3D වට පේන්නේ. ත්‍රිමාණ ලක්ෂණ ඇතැතිව පේන්නේ ත්‍රිමාණ ලක්ෂණ හොඳට පේන්නේ
අපි ෆෝම් එක බිල්ඩ් අප් කරොත් විතරයි ෆෝම් එක ගැන නොසලකා හැරලා ඩාර්ක් තැන් ඩාර්ක් කරලා ලයිට් තැන් ලයිට්ව තියෙන්න දීලා චිත්‍රයක් ඇඳ පමණින් ඔයාගේ චිත්‍රේ 3D වෙන්නේ නැහැ 3D වෙන්න නම් අනිවාර්යෙන් ඔයා අඳින ඔබ්ජෙක්ට් එකේ ෆෝම් එක අතිශය වැදගත් වෙනවා ඒක හොඳ ආකාරව මතක තියාගන්න සාමාන්‍යයෙන් වෝටර් කලර්ස් චිත්‍රයක් අඳිනකොට එහෙම නැත්නම් DSM චිත්‍රයක් අඳිනකොට අපි සුදු වර්ණය සහ කළු වර්ණය කියන වර්ණ දෙක භාවිතා කරන්නේ නැහැ මොකද අපි මේක ට්‍රාන්ස්පරන්ට් විදියට තමයි පේන්ට් එක පාවිච්චි කරන්නේ එතකොට කළු වර්ණය කියන එක භාවිතා කරන්නේ නැත්තේ මඩ් වෙන ගතියක් වගේ වෙන නිසා සුදු වර්ණය නම් භාවිතා කරන්නේ නැත්තේ ට්‍රාන්ස්පරන්සි ලුක් එකට ලොකු හානියක් කරන්න පුළුවන් සුදු වර්ණයට මොකද සුදු වර්ණය දාලා අපි උකුවට සායම් ටික හදාගත්තොත් එතෙන්දී ට්‍රාන්ස්පරන්ට් වෙන එක නවතිනවා ඒ නිසා තමයි සුදු වර්ණය භාවිතා නොකරන්නේ ඔයා පාසල් ශිෂ්‍යයෙක් නම් සුදු වර්ණය කොහොමත් පාවිච්චි කරන්න එපා එහෙම පාවිච්චි කරොත් වෙන්නේ ඔයාගේ ලකුණු කැපෙන එක විතරයි හැබැයි ආටිස්ලා සමහර අවස්ථාවලදී සුදු වර්ණය සමහර වැඩවලදී භාවිතා කරනවා මමත් මෙතෙන්දී එක පාවිච්චි කරනවා ඔයාලට ඒකත් බලන්න පුළුවන් මොකද සමහර වෙලාවල් තියෙනවා අපිට කඩදාසියේ සුදු ඉතුරු කරගන්න බැරි වෙන අවස්ථාවල් ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් සුදු වර්ණය මුළු චිත්‍රයම වේලුණාට පස්සේ තනිව ගන්න يعني පින්සලකට අරගෙන තනියම පැච් විදියට ගන්න මික්ස් කරන්නේ නැතුව. ඒ කියන්නේ ඩීටේල් රිකවරි කරන්න වගේ දේකට තමයි මේක පාවිච්චි කරන්නේ. ගොඩක් දුරකට අද අපි මේ කරගනිපු වැඩේ ඉවරයි. ඉස්සරහයකදී අපි ආයෙත් මුණ ගැහුම් මේ වගේම වර්ක් එකකින්. තව වෝටර් කලර්ස් වැඩ අපිට ගොඩක් කරන්න තියෙනවා. ඒවත් කරමු ඉස්සරහට. ලෑන්ඩ්ස්කේප්ස්, එතකොට පෝට්‍රේට්ස්, ස්ටිල් ලයිෆ් වගේ ගොඩක් දේවල් අපි channel එක ඇතුලේ ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒවත් එක්කත් දිගටම රැඳී ඉන්න කියන ගමන් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම තමයි bell notification එක all දාලා තියාගත්තොත් මම මේ වගේ කරන videos ඔයාලට හැකි පමණින් හැකි ඉක්මනටම බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්. ऐसा तो करना बैन